මේ අතර ඉඩම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිලිවෙත හා කොටස් වෙළඳපොළ බත්මන් තත්ත්වය අතර ඇති සම්බන්ධතාවයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා අනාවරණයක් කළා. දැන් මේ දවස්වල ලංකාවේ කොටස් වෙළඳපොළ නගිනවා. නගින හේතුව ලංකාවේ සාධාරණව ව්‍යාපාර කරන ඔක්කොම ව්‍යාපාරිකයෝ බයවලා ඇති. කීප දෙනෙක්ට මේක දැනගන්න කතා කරා වුන් ඔක්කොම තුස්තිම් බූතලා ඇති. ලංකාවේ කොටස් වෙළඳපොළ නගින්නේ යම්කිසි ලොකු වංචාවක් නිසාද කියලා. රටේ ව්‍යාපාර වෙන්නේ නැහැ, රටේ බිස්නස් වෙන්නේ නැහැ. හැබැයි කොටස් වෙළඳපොළ නගිනවා රොකට් වේගෙන්. දැන් ඒ නිසා ඔබතුමාලා දකින්නේ නැති මේ ඊයේ පෙරේදා දවස් 3කට කලින් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා මොකක්ද? ඉඩම් 54ක් සංශෝධනය කරා. ඒ කැබිනට් මේකෙම තියෙනවා මොකද්ද? ඉඩම් පවරා ගැනීම වේගවත් කිරීම ආරමුණෙන් තමයි මේ පනත සංශෝධනය කරන්නේ. මොකද ඔබ දන්නවා ඉන්දියාවේ දැන් දින 60ක ගොවි උද්ඝෝෂණයක් යනවා. එතනත් තියෙනවා 53ක්. මෝදිගේ ආණ්ඩුව ඉන්දියාව කළ තියෙන දේ තමයි දැන් මේ ඉඩම් මහා පරිමාණ සමාගම් වලට ගන්න පුළුවන් වෙන විදියට නීතිය හදලා තියෙනවා මොකද්ද? යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ඉඩම පාර ගන්නට විරුද්ධ නම් සාවි යන්න බෑ. හදන මෝදි යෝජනා කරන සමත මණ්ඩලයක් වගේ එකක්. ඒ සමත මණ්ඩලයට තමයි යන්න ඕනේ. මේ ඉඩම් පවර ගැනීම පිස් වේගවත් කිරීම අවශ්‍ය තියෙන්නේ. ජනතාවට උසාවි යන්න තියෙන අයිතිය තමයි මත තියන්නේ. දැන් MCC එක නැතුව වර්තමාන ආණ්ඩුව එක කරලා. කැලෑ ලක්ෂ 7ක් ඒක වනාන්තර භාවයෙන් ඉවත් කරපු ජන එකම ජනාධිපතිලා ගෝඨාභය රාජ. අද කොටස් වෙළඳපළ කුතිම ලෙස නගනකොට අපිට පේනවා ආණ්ඩුවට සම්බන්ධ ධන කුවේරෝ දිනාගෙන යන්නේ. ඔබ බලන්න. ඔබතුමාලා කොටස් වෙළඳපළ අරන් බැලුවොත් තේනේ ගොඩක් සමාගම් වල ලොක්කන්ට ගැලපෙන තමයි ඔය කැලෑ පනත් අයින් කරලා ඒකට ඕන කරන තැන් දෙන්නේ මේව කරගන්න.